අයිබොන් කියල පිළිගන්න හැම දෙනාම අපේ රටනෆොනික්ස් ෆේස්බුක් චැනල එකෙන් කලකට හිතදී පික් ටියටෝරියල් වීඩියෝස් සීරිස් එකක් ඉදිරිපත් කිරීමක් ගැන විස්තර කළ තිබ ඔගුලන්ට මතක ඇති. අපි හිතුවා ඒ වීඩියෝ සිරිස්සක පටන් ගන්න, මොකොද ගොඩාක් මල්ලිලා අපිට යහපත් ප්‍රතිචාර තිබ්බා එගුලන්ට සිංහලින් පික් ප්‍රෝගමින් කරන විදිය දැනගන්න ඕනේ කියලා. ඉතින් මේක ඒ වීඩියෝ සිරිස් එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපිත් එක්ක මේ සිරිස් එක එක රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පික් සම්බන්ධයෙන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්න, මේ වගේ වීඩියෝ සිරිස් එකක් කරන්න කල්පනා කරේ පික් ප්‍රෝගමින් පිළිබඳ සිංහලෙන් තියෙන වීඩියෝස් ගොඩාක් අඩුයි YouTube එකේ. ඉතින් ඒ අඩුව පුරවන්න තමයි මේ වීඩියෝ සිරිස් එක අපි කරන්න පටන් ගත්තේ. ඉතින් මේ වීඩියෝ ටික කරනකොට ඕගොල්ලන්ගේ අදහස් සහ උදහස් දෙකම බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේව කරගෙන යන්න. ඉතින් ඒක ගොඩාක් අපි අගය කරන ඕගොල්ලන්ගේ අදහස් සහ උදහස්. රයිට්. එතකොට අපේ ඉස්සරහට මේ පික් ප්‍රෝග්‍රෑමින් කරගෙන යන්න අපි හිතුවා හැමෝටම ගන්න පුළුවන් ඩෙවලොප්මන්ට් බෝඩ් එකක් යස් කරන්න. ගොඩක් ඩෙවලොප්මන්ට් බෝඩ් තියෙනවා. ඇත්තම මේ පික් කියන චිප් එක ගහන්න ගුලන් දන්න ඇති මයික්‍රෝචිප් එකින්, මයික්‍රෝචිප් කියන කම්පනිය එක තියන්නේ USA වල. ඉතින් ඒගොලන්ගේ ගොඩක් ඩිවලපන් බෝඩ් තියෙනවා, ඒව ටිකක් මිල අධිකයි. දැන් මගලඟ තියෙනවා ඒවගේ ඩිවලපන් බෝඩ් කීපයක්, මට මයික්‍රෝචිප් එකින් හම්බෙච්ච. දැන් මේක ඩිවලපන් බෝඩ් එකක්, මේ තව එකක්. ඉතින් මේව ගොඩා මිල අධිකයි. ඉතින් මේ තව එකක්, මේ කියුරියෝසිටි කියන බෝඩ් එක. ඉතින් එහෙම ඩිවලොප්මන්ට් බෝඩ් එකක් බලාගෙන ඉන්න අතරමඟ තමයි මයික්‍රෝචිප් එකෙන් මෙන්න මේ ඩිවලොප්මන්ට් බෝඩ් එක ඉදිරිපත් කරේ. මේක මේ ළඟදී ඒගොල්ලන් කරපු ඩිවලොප්මන්ට් බෝඩ් එකක්, MP Lab Express Evaluation Board කියලා කියන්නේ මේකට. මේ බෝඩ් එක එළියට ගන්න. මේ බෝඩ් එක ඇත්තටම ගොඩක් දෙලා දන්නවා ඇති, අපි මේක ඉදිරිපත් කර ගොඩක් දෙනා දන්නවා ඇති. නමුත් නොදන්න කට්ටියත් ඇති. ඉතින් ඒ කට්ටියට තමයි මේක ඉදිරිපත් කරන්නේ, මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එක ගැන. මේක ඇත්තටම මයික්‍රෝචිප් ආයතනයෙන් ඩොලර් 12ක් වගේ ගානකට, US $12ක් වගේ ගානකට අඩුවෙන් ඉදිරිපත් කරන ඩෙවලොප්මන්ට් බෝඩ් එක. ඉතින් මං හිතන්නේ පික් පිළිබඳ උනන්දුවක් තියෙනවනම් මේ වගේ බෝඩ් එකක්, ඒක මේ මොකද මේක ඩොලර් 12ක් වගේ වෙන්න නිසා හැමෝටම මේක ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ බෝඩ් එක තමයි අපි පාවිච්චි කරන්නේ ඉස්සරහට අපේ වීඩියෝස් අපේ ටියුටෝරියල් වලට පාවිච්චි කරන්නේ මේ බෝඩ් එක. ඉතින් මේ බෝඩ් එකෙන් තමයි අපි ප්‍රෝග්‍රෑම් ඉදිරියට ලියන්න යන්නේ. ඉතින් ඔගොල්ලන් මේක අපිත් එක්ක මේ කෝස් එක කරගෙන යන්න කැමති මල්ලිලා ඉන්නවනම් මේ බෝඩ් එක ගන්න අරගෙන මේ අපිත් එක්ක ඉදිරියට සම්බන්ධ වෙන්න අපි කියලා දෙන්නම් කොහොමද මේකේ කෝඩ් එක ලියන්නේ, I2C ඔක්කොම ඉස්සරහට ඉදිරියට ගොඩාක් දේවල් කියලා දෙන්නම්. ඉතින් ඒක තමයි මේ බෝඩ් එක පිළිබඳ විස්තරේ. ඉතින් මේක මයික්‍රෝචිප් ඩිරෙක්ට් කියන වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් ඩොලර් 12කට. මම නම් මේක ඩොලර් 12යි ඩොලර් 12යි සහ ෂිපින් චාර්ජ් කියලා ගන්න පුළුවන්. මට නම් මේක හම්බුනේ ෂිපින් චාර්ජ් නැතුව, මොකද මම ගත්තේ ප්‍රොමෝෂන් එකකින්. ඒ නිසා මට මේක ෂිපින් චාර්ජ් නැතුව තමයි හම්බුනේ. ඉතින් මේ බෝඩ් එක ගන්න, අරගෙන අපිත් එක්ක එකතු වෙන්න, අපේ සයිට් එකත් එක්ක එකතු වෙන්න මේ පික් ප්‍රෝග්‍රෑමින් කරන්න. තව එකක් කියන්න ඕනේ, මම මේ බෝඩ් එක ගන්නකොට මම මේන් බෝඩ් දෙකක් ගත්තා. මේ තියෙන්නේ දෙවෙනි බෝඩ් එක, තාම් පැකට් එකේමයි තියෙන්නේ, කඩලවත් නැහැ. ඒකෙන් පේනවා ඇති. මේ බෝඩ් එක මම හිතුවා තව ටිකක් අපේ වීඩියෝස් කරගෙන යනකොට ඒ වීඩියෝස් ඔයගොල්ලන් ෆොලෝ කරනවා නම් හොඳට, මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා, ඒ ප්‍රශ්නෙට හරි උත්තර දෙන කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට මේ බෝඩ් එක තෑගි කරන්න. ඉතින් ඒකත් ඉස්සරහට තියෙනවා, ඒ නිසා අපිත් එක රැඳිලා ඉන්න. දැන් අපි බලමු මේ බෝඩ් එකේ මොනවද තියෙන කම්පෝනන්ට්ස් කියලා අපි ඊළඟ ස්ටෙප් එකේදී බලමු.
අපි මේ බෝඩ් එකත් එක්ක වැඩ ගන්න කලින් ඉස්සලම මේ බෝඩ් එකේ තියෙන කම්පෝනන්ට්ස් ටික දැනගන්න ඕනේ. ඇත්තටම මේ පෙට්ටිය ඇතුළෙම එනවා මේ බෝඩ් එකේ සර්කිට් ඩයග්‍රෑම් එක. ඉතින් ඒක අපිට ගොඩක් යූස්ෆුල්. අපි මේ දැන් බලමු මේ බෝඩ් එකේ තියෙන කම්පෝනන්ට්ස් අපි මේ සර්කිට් ඩයග්‍රෑම් එකකින් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්ද කියලා. මේක ඇත්තටම අත්‍යවශ්‍ය නෑ. නමුත් අපි ඉස්සරහ වැඩ කරගෙන යනකොට ගොඩක් පහසු වෙනවා මේ බෝඩ් එකේ තියෙන කම්පෝනන්ට්ස් අපි හරියට දැනගෙන හිටියොත්. රයිට්. එතකොට අපි බලමු මේ බෝඩ් එකේ ප්‍රධානතම පාට් එක තමයි මෙන්න මේ U2 කියන ඩිවයිස් එක. මේක මේ පැත්ත තමයි මේ තියෙන්නේ. මේක තමයි අපි ඉදිරියේදී ප්‍රෝග්‍රෑම් කරන යන පික් එක. පික් 16F1885. sorry pic 16F18855 කියන chip එක. මේක ගොඩක් අලුත් pic එකක්. මේක 16F pic එකක් වුණාද ගොඩාක් powerful. මම ගොඩක් මගේ industrial projects වලට use කරන්නේ pic microcontrollers. නමුත් සමහර 18F pic range එකෙත් නැති functionalities මේ pic එකේ තියෙනවා. ඉතින් මේක ගොඩාක් powerful මේ 16F pic එක. ඔයගොල්ලන් මතක ඇති ගොඩක් ඉස්සර pic ගැන අපි ගොඩක් program කරනකොට අපි use කරන්නේ 16F876. එතකොට එහෙම නැත්නම් 16F877 කියන පික්ස්. ඒ පික් වලට වඩා සෑහෙනම වඩා ගොඩාක් powerful මේ පික් එක. ඉතින් මේ පික් එක ගණන් ගත්තොත් තවත් වාසියක් තමයි 18F පික්ස්. මේ මීට ගොඩාක් සමානයි. ඉතින් ඒවා ප්‍රෝග්‍රෑමින් කරන්නත් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ පික් එක තමයි මේ තියෙන්නේ. මේගොල්ලන් use කරලා තියෙන්නේ QFN කියන package එක. මේක සෝල්ඩ කරන්න මොකද ඉඩ ප්‍රමාණය අඩුයි. මේ pic එකේ තියෙනවා pins 28ක් 28ක් තියෙනවා. තිය ඔක්කොම buy කරලා තියෙන්නේ. එතකොට අපි බලමු අපිට එළියට මේ development board එකේ එළියට තියෙනවා outputs 4ක් තියෙනවා. LED 4ක්. ඉතින් මේ අපිට මේ LED flash කරන්න ගන්න පුළුවන්. ඒ LED 4 තමයි මේ මෙතන තියෙන්නේ D2 D3 D4 D5 කියලා. ඊට පස්සේ තව LED එකක් තියෙනවා D1 කියලා. මේක bicolor LED එකක්. bicolor කියන්නේ colors දෙකක් තියෙන LED එකක්. අපි බලමු මේක මෙතන කොතනද තියෙන්නේ කියලා. bicolor LED එක D1. මෙතන D1. මෙතන මේ තමයි bicolor LED එක. ඕගොල්ලන් බලන්න ඇති ඇයි මේ තව pic එකක් තියෙන්නේ කියලා. මේකේ තව pic එකක් මේ මෙතන තියෙනවා. ඒ pic එක තමයි මේ circuit diagram එකේ තියෙන්නේ. මේ pic එක තමයි ඒගොල්ලන් පාවිච්චි කරන්නේ මේක program කරන්න. මේ pic එක තමයි පාවිච්චි කරන්නේ. මේ pic එක නිසා තමයි මෙතන තියෙන මේ U2 කියන pic එක programmer එකක් නැතුව program කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තියෙන මේ pic එක U4 කියන pic එක නිසායි. එහෙම නැත්නම් අපි මේක මේ වගේ pic එකක් නැතුව කරන්න යනවනම් ඔයගලන්ට boot loader එකක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට මෙන්න මේ වගේ මේ pic program කරන්න පුළුවන් ICD3 ICD එකක් අවශ්‍ය වෙනවා. ඉතින් එහෙම නැතුව මේක කෙලින්ම USB හරහා ඔයගලන්ට ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් කරන්න මේ පුළුවන් මෙන්න මේ pic එක නිසා. ඊට පස්සේ ඒගොම මේ බෝඩ් එකේ තියෙනවා පොටෙන්ෂියෝමීටර් එකක්, වේරියබල් රෙසිස්ටර් එකක්. වේරියබල් රෙසිස්ටර් එකක් තියෙනවා. ඉතින් මේ රෙසිස්ටර් එක මේ පොට් එක කරකවලා ඕලන්ට ADC values change කරලා ඒව වෙනස් වෙන ආකාරය බලන්න පුළුවන්. ඊට අමතරව මේ බෝඩ් එකේ තියෙනවා රීසෙට් ස්විච් එකක්. ඒක ඇත්තටම තියෙන්නේ මේ ප්‍රොසෙසර් එක රීසෙට් කරන්න. මේ ප්‍රොසෙසර් එක රීසෙට් කරන්න. මේ ඔයගොල්ලන් බැලුවොත් මෙතන මේ ස්විච් එක තියෙන්නේ. මේ ස්විච් එක රීසෙට් S2 රීසෙට් ස්විච් එක කො මේකේ රීසෙට් ස්විච් එක කො මට හොයාගන්න බෑ තාම. මම දැක්කේ නෑ. බලමු රීසෙට්. සමාවෙන්න. මේ රීසෙට් ස්විච් එක තියෙන්නේ ඇත්තටම මේ pic එක රීසෙට් කරන්න නෙමෙයි. මේ pic එක රීසෙට් කරන්න නෙමෙයි. නමුත් මෙන්න මේ ප්‍රෝග්‍රෑම් කරන pic එක රීසෙට් කරන්න තමයි මේක තියෙන්නේ. මේකේ බුවොත් රීසෙට් වෙන්නේ මේ pic එක. ඊළඟට තව ස්විච් එකක් තියෙනවා S2 කියන එක.
S2 මේ තියෙන මෙතන තියෙන ස්විච් එක. මේ ස්විච් එක මේක තමයි මේ තියෙන්නේ මේ මෙතන සර්කිට් ඩයග්‍රෑම් එකේ. ඒ ස්විච් එක මේ මේ පික් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඕගලන්ට මේ ස්විච් එක ඔබලා මේ ස්විච් එක ඔබලා මේ පික් එකට ඉන්පුට් දෙන්න පුළුවන්. ඕගලන්ට පේනවා මේ පැත්තේ මොකුත් කම්පෝනන්ට්ස් නැහැ. টপ সাইড එකේ තමයි ඔක්කොම කම්පෝනන්ට්ස් තියෙන්නේ. ඉතින් මේක USB mini micro USB cable එකකින් connect කරගන්න පුළුවන් computer. අපි ඒ සම්බන්ධයෙන් ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මේකේ තව හොඳක් තියෙන්නේ, මේකේ තියෙනවා මේ micro bus කියන connector එක. මේක ඇත්තම micro electronic එකකින් develop කරපු concept එකක්. ඒගොල්ලන්ගේ ගොඩාක් boards තියෙනවා මේ connector එකට වදින. ඉතින් ඔයගොල්ලන්ට ඒ බෝඩ්ස් යූස් කරලා මේ මේකට මේ තව මේකට එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන්. මේක නිකන් හරියට රාස්පබෙරි පයි එකේ මේ වගේ කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක බෝඩ්ස් එක එක බෝඩ්ස් ස්ටැක් කරලා ඔයගොල්ලන්ට ගොඩාක් තව බෝඩ්ස් කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ කන්සෙප්ට් එකක් තමයි මේක. ඉතින් අපිට ඉදිරියට යනකොට අපිට සමහර විට අපේම බෝඩ් එකක් ඩිවලොප් කරලා මෙතනට ගහගෙන ගොඩාක් වැඩ කරගන්න ඉස්සරට පුළුවන් වෙයි. මං හිතනවා අදට ඒ ඇති කියලා. ඕගොල්ලෝ මේ 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 බෝඩ් එකේ විස්තර මම මගේ YouTube එකේ යට දාන්නම් links. එතකොට YouTube වීඩියෝ එකේ යට දාන්නම් links. එතකොට ඕගොල්ලන්ට ඒක download කරන් මේ බෝඩ් එකේ schematic diagram එක එහෙම අරගෙන බලන්න පුළුවන්. දැන්ට ඒක පොඩක් study කරන්න අපේ මේ වීඩියෝස් පටන් ගන්න කලින් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මේ බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන IDE එකයි කම්පයිලර් එක ගැන කතා කරන්න, සහ ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කතා කරගන්න, ඒ සම්බන්ධයෙන් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකකින්. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. බොහොම ස්තුතියි හැම දිනාටම වීඩියෝ එක බලපු, මතක තියාගන්න අපිත් එක්ක දිගටම ඇඳලා ඉන්න, මතක තියාගන්න මේ වගේම බෝඩ් එකක් අපේ ළඟ තියෙනවා ඉදිරියට තෑගි දෙන්න. ඉතින් අපිත් එක ඉදිරියට දිගටම රැඳිලා හිටියොත් මේ බෝඩ් එක තෑගි වශයෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ආයිත් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. මේ වීඩියෝ එක නිමයි.